ආයි බෝවත් පුංචි දගේ ශිෂ්‍යත්වයට අත්ලක් වැඩසටහන යටතේ අද මම මධ්‍යම පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනවා. අපි බලමු පළවෙනි ප්‍රශ්නේ. දියති රූප අතරින් රූප දෙකක් සමානයි. වෙනස් රූපය වන්නේ. අපි දැන් මේ රූප තුන හොඳට බලන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම මේ කොටස බලමු. තුනේ මේක සමානයි. ඊළඟට මේ ත්‍රිකෝණය බැලුවොත් ඒකත් සමානයි. මේ ඊතල දෙක ඒ හරි පැත්තටම ඊහිස තියෙනවා. එතකොට මේ ත්‍රිකෝණේ ඒකත් තුනේම සමානයි. එතකොට මේ යටින් තියෙන අඩදවුම ඒකත් සමානයි. ඊට පස්සේ මේ පැත්තෙන් එක බලද්දී පළවෙනි උත්තරේ තියෙන්නේ ඉස්සෙල්ලාම තියෙන කොටුවක්. ඊට පස්සේ ලවුමක්. දෙපැත්තේ පළවෙනි උත්තරේ තියෙන්නේ එහෙම. දෙවෙනි උත්තරේ උඩින්ම තියෙන ලවුමක්. ඊට පස්සේ තියෙන කොටුවක්. තුන්වෙනි උත්තරේ එහෙමයි. උඩින්ම ලවුමක් තිබිලා ඊට පස්සේ කොටුවක් තියෙන්නේ. එතකොට මේ තියෙන උත්තර වලින් වෙනස් එක පළවෙනි උත්තරේ. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. අපිට සිද්ධියකට දාල රූප පහක් දීලා තියෙනවා. අපෙන් අහන්නේ මේ රූප පිළිවෙල හදාගුවාම ලැබෙන උත්තරේ මොකද්ද කියලා. ඉතින් නංගි මල්ලි ඔයාලට පේනවා මේ රූප ටික දැක්ක ගමන් මේක සලුංගලයක් ආශ්‍රිතව තියෙන්නේ කියලා. ඉස්සෙල්ලම තියෙන සලුංගලේ හදන එක. සලුංගලේ හදනවා. ඊට පස්සේ සලුංගල් යවනවා. යව යවිද්දී නූල කැඩෙනවා. ඊට පස්සේ සලුංගලේ හුලඟට ගහගෙන ඇවිල්ලා ගහක රතර වෙනවා. එතකොට පිළිවෙල තියෙන්න ඕනි B D A E C. අපිට එහෙම උත්තරයක් තියෙනවද කියලා බලමු. ඉස්සෙල්ලාම B තියෙන්න ඕනි. එතකොට තුන්වෙනි උත්තරේ අයින් වුණා මොකද ඒක ඉස්සෙල්ලාම තියෙන D හින්දා. අපිට දෙවෙනියක් තියෙන්න ඕනේ D. එතකොට අපි බලනවා D තියෙන කොයි උත්තරේද දෙවෙනි උත්තරේ. දැන් අපි බලමු අපට අපේ පිළිවෙලම උත්තරේ තියෙනවද කියලා. D D වල පස්සේ A ඊට පස්සේ E ඊට පස්සේ C. එතකොට මේ සිද්ධිය පෙළ ගැස්සුවාම අපිට ලැබෙන උත්තරේ තමයි දෙවෙනි උත්තරේ. ඊළඟව අපිට තියෙනවා රටාවක්. දැන් අපි මේ ටික බලවොත් සමචතුරස්‍රයයි ත්‍රිකෝණේ තරුවයි එකතු වෙලා ලොකු ත්‍රිකෝණ ඇතුලේ සමචතුරස්‍රයක්. සමචතුරස්‍රය ඇතුලේ තරුවක්. ඊළඟට අපෙන් අහන්නේ මෙන්න මේ ටික දුන්නහම මොකක්ද එන්නේ කියලා. අපිට පේනවා මෙතන උඩ තියෙන එකේ ලොකුවටම තියෙන්නේ ත්‍රිකෝණ. ත්‍රිකෝණ තියෙන මැදින්ද මේ මැද තියෙන රවුම තමයි ලොකුවටම තියෙන්න ඕනේ. එතකොට මේ උත්තර දෙකෙන් එකක් වෙන්න. දෙවෙනියට තියෙන සමචතුරස්‍රය. සමචතුරස්‍රය කියන්නේ පළවෙනියටම තියෙන සමචතුරස්‍රයනේ. එතකොට අපි මේක තියෙන එක බලනවා. ඒක තියෙනවා මේ උත්තර දෙකේම. ඊළඟට මේ තලුව මැද තියෙනවා. එනනම් මේකේ තියෙන පැත්ත අනිත් පැත්ත හලවලා තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙතන තියෙන මේ පංචාශ්‍රය අනිත් පැත්ත හලවලා තමයි තියෙන්නේ උනේ උත්තරේ. එතකොට උත්තරේ ඉන්නේ අංක 1. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. එකක් අඩුවන විට අනික අඩුවිය හැකි සම්බන්ධයක් සහිත විදලය වන්නේ. පළවෙනි උත්තරේ තියෙනවා කපුට. කපුට අඩු වුණොත් කුණු කසල වැඩි වෙනවා. එතකොට ඒ උත්තරේ වැරදි. දෙක. ශාක අඩු වුණොත් ශාක භක්ෂක සත්තුත් අඩු වෙනවා. මොකද ශාක ආහාරයට ගන්න ඇන්නේ ශාක භක්ෂක කියන්නේ. එතකොට ඒගොල්ලොන්ට මස් කන්න බෑනේ. එතකොට ශාක අඩු වුණාම ඒගොල්ලොන්ට කන්න දෙයක් නැති වෙනවා. එතකොට ඒගොල්ලෝ මැරිලා යනවා. එතකොට ඒගොල්ලන්වත් අඩු වෙනවා. තුන්වෙනි උත්තරේ බලවුවාම මාංශ භක්ෂකය අඩු වුණාම ශාක භක්ෂකය අඩු වෙනවලු. ඒක කිසිම සම්බන්ධයක් නැති එකක්. එතකොට පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙක. පදාර්ථ සම්බන්ධතාවය අනුව 6 හා 7 ප්‍රශ්නවලට වඩා
සුදුසු පද්‍ය තෝරා ලියන්න. පුෂ්පය සූර්යකාන්ත නම් කුරුල්ල. පුෂ්පයකට උදාහරණයක් තමයි සූර්යකාන්ත. එහෙනම් කුරුල්ලෙක්ට උදාහරණයක්. එතකොට මෙතන තියෙනවා කපුටා, පක්ෂියා, විහඟ. මෙතනට උත්තරේ ඉන්නේ කපුටා. මොකද පක්ෂියා කියන්නේ කුරුල්ලට සමාන පදයක්. ඒ හින්දා මෙතනට උත්තරේ ඉන්නේ කපුටා. ඊළඟට තියෙනවා මුංගෙද මුංකෙවුනා ජලය. මුංගට වලින් මුංකෙව් හදනවා. එතකොට ජලයෙන් හදන දෙයක් තමයි උත්තරේට එන්න ඕනේ. පැන් කියන්නේ ජලය වලටමයි. බීම හදන්නේ ජලය වලින්. තැඹිලි පානය කියන්නේ තැඹිලි ගෙඩියේ තියෙන වතුර වලට. එතකොට ඒක වතුර හා සම්බන්ධ නැහැ. එතකොට මෙතන උත්තරේ බීම. මොකද බීම හදන්නේ ජලය යොදා ගන්න නිසා. සිමෙන්ති පෝච්චි අතර සම්බන්ධය අනුව පහතේ වායින් ගැලපෙන වචනයකට වන්නේ. සිමෙන්ති පෝච්චි කියන්නේ සිමෙන්ති වලින් පෝච්චිය හදනවා. එතකොට උත්තර බලවුවහම පළවෙනි උත්තරේ. රෙදි වලින් කපු පුළුන් හදනවලු. එහෙම නෙමෙයි වෙන්නේ කපු පුළුන් වලින් රෙදි හදනවා. එතකොට පළවෙනි උත්තරේ වැරදි. ලෝහ වලින් මුදල්ල හදනවා. එතකොට ඒක හරි. පොත් වලින් කඩදාසි හදනවා. එහෙම වෙන්නේ බෑ කඩදාසි එකතු කරලා තමයි පොතක් හදන්නේ. එතකොට අටවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෙක. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඝනක රාමු දෙකක 1245 හා 4215 නිරූපණය කර තිබුණි. එම ඝනක රාමු දෙකෙම දැක්වෙන සංඛ්‍යා සමාන කිරීමට කළ හැකි දේ ඇතුළත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. දැන් අපිට කියන්නේ 1245 හා 4215. අපි කිසිනම් ලියාගමු. 1245 හා 4215. අපිට කියන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙක ගණක රාමුවක තියෙනවලු. අපිට අහන එක සමාන කරන විදිය. අපි පළවෙනි උත්තරේ දාලා බලමු. දෙවන ගණක රාමුවේ 10 ස්ථානයේ ගණක 10 ස්ථානයේ කූරර දැමීම. දෙවන ගණක රාමුවේ 10 ස්ථානයේ ගණක 10 ස්ථානයේ දානවා. එතකොට මේ 4 මෙතනට දැම්මහම 1 4 මෙතන 5ක් වෙනවා. එතකොට මෙතන 4 දැම්මහම මෙතන බිංදුව. එතකොට මේක සමාන වෙන්නේ නැහැ. එතකොට මේක වැරදි. පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ බලවුවහම ඒක කියනවා පළමු ගණක රාමුවේ 1 ස්ථානය හා 10 ස්ථානය කුණු මාරු කිරීම. මෙන්න මේ දෙක මාරු කරනවා. එතකොට මෙතනට 1 යනවා, මෙතනට 5 යනවා. එතකොට මේ සංඛ්‍යා දෙක සමාන වෙන්නේ නැහැ. එතකොට දෙකක් වැරදි. අපි තුන්වෙනි එක බලනවා. ඒ කියනවා දෙවන ගණක රාමුවේ 10 ස්ථානයේ ඇති ගණක තුනක් එහි 10 ස්ථානයේ කූරද මාරු කිරීම. කියන්නේ මේකේ තියෙන එකෙන් කූරු ගණක තුනක් මේකද දානවලු 10 ස්ථානයක. එතකොට 3 1 4 මෙතන 4 3 ගියාම ඉතුරු වෙන්නේ 1. එතකොට මේ සංඛ්‍යා දෙක සමානයි. එතකොට 9 ප්‍රශ්නෙට උත්තරේ 3. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. 10 හා 11 වෙනි ප්‍රශ්නවල දියේ තොරතුරු 90 පිළිතුරු තෝරන්න. එක්තරා පන්තියක ක්‍රිකට් හා අත්පන්දු ක්‍රීඩාවට කැමති සිසුන් ගේ 23 ක්‍රිකට් ක්‍රීඩාවටද 18 අත්පන්දු ක්‍රීඩාවටද කැමති අය වෙති. ක්‍රීඩා වර්ග දෙකකම කැමති සිසුන් ගණන 7කි. ඒ අනුව පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අත්පන්දු ක්‍රීඩාවට පමණක් කැමති සිසුන් ගණන වන්නේ. අපිට කියනවා අත්පන්දු ක්‍රීඩාවට 18 දෙනෙක් කැමතිලු. 18 දිනක් අත්පන්දු ක්‍රීඩාව කරනවලු.
තව පොයින්ට් එකක් අපිට තියෙනවා ක්‍රීඩා වර්ග දෙකම කැමති සිසුන් කරන හතකි එහෙනම් මෙතන ක්‍රිකට් කරන හත් දෙනෙකුත් තියෙනවා එතකොට අපි හත 18 න් අඩු කරනවා එතකොට උත්තරේ 11යි එතකොට අත්පන්දු විතරක් ක්‍රීඩා කරන සිසුන් ගණන 11යි එතකොට 10 වෙනි ප්‍රශ්නේ උත්තරේ 1 ඊට පස්සේ අහනවා පන්තියේ සිටින මුළු සිසුන් ගණන අපි ඒක බලන්න දැන් 18 දෙනෙක් අත්පන්දු ක්‍රීඩාව කරනවා 23ක් ක්‍රිකට් කරනවා අපි දෙක එකතු කරනවා එතකොට 41යි අපිට කියනවා 7 දෙනෙක් දෙකම කරනවා කියලා එතකොට මෙතනත් මේ 7 දෙනා ඉන්නම් මෙතනත් ඉන්නවා ඒ හින්දා අපි එතනින් එකක් අඩු කරා 7ක් අඩු කරනවා එතකොට උත්තරේ එනවා අපිට 34යි කියලා ඒ 34යි කියලා ඉන්නේ පන්තියේ ඉන්න මුළු සිසුන් ගණන. එතකොට අපෙන් අහන්නේ මුළු සිසුන් ගණන්. එතකොට 11 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 34. හරි නංගී මල්ලී අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 2 3 4 5 6 7 යන ඉලක්කම් ලියනද බෝල එක බැගින් නැත. ඒවා පෙට්ටි තුනක එක් පෙට්ටියක බෝල දෙක බැගින් වන ලෙස අසුරා ඇත. පෙට්ටි තුනෙන් බෝලවල ඉලක්කම් දෙකේ එකතුව සමාන වූයේ නම් එක් පෙට්ටියක තිබූ බෝලවල ඉලක්කම් දෙක විය හැකි. අපිට කියනවා 2 3 4 5 6 7 මේවා පෙට්ටි තුනකට දානවලු. මේ පෙට්ටි තුනේම තියෙන බෝලවල එකතුව සමානයි. අපිට අහන්නේ එහෙම තියෙන උත්තරේනේ. එතකොට අපි බලනවා කොයි කොයි බෝල දෙකද තියෙන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම අඩුම එකයි වැඩිම එකයි එකතු කරනවා. 2යි 7යි එකතු කරාම 9යි. ඊළඟට තියෙන දෙක එකතු කරනවා. 3යි 6යි එකතු කරාම 9යි. සත්පි ඉතුරු දෙකත් එකතු කළා ගන්නවා. 4යි 5යි එකතු කරාම 9යි. එතකොට අපිට පේනවා ඔක්කොගෙම එකතුව සමානයි. එහෙනම් මේ බෝල දෙක තමයි පෙට්ටි වල තියෙන්නේ. අපි බලමු මේවට උත්තර වල තියෙනවද කියලා. පළවෙනි උත්තරේ තියෙනවා 3 හා 5. 3යි 5යි නෙමෙයි තියෙන 3යි 6යි. එතකොට පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි උත්තරේ කියනවා 4යි 5යි. ඒක හරි. 4යි 6යි කියලා තියෙන එකත් වැරදි. එතකොට 12 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2. ඊපස්සේ ඉතුරු ප්‍රශ්න ටික අපි හෙට දින සාකච්ඡා කරමු. අප සමග දිගටම රැඳී සිටින්න. සුබ දවසක්.